අටවෙනිදා මේ කොරෝනා ඇස්සේ සංචරණ සීමා දාලා තියෙන තත්ත්වයට යටතේ පාර්ලිමේන්තුව සම්මත කරගන්න තමයි හැදුවේ. ඒතර මතුවෙච්ච විරෝධතාවයන් නිසා ඔය කියන නීති රීති තියෙද්දි ඒව නොතකා ශිෂ්‍යෝ ගුරුවරු සංවිධාන මැදිහත්වලා විරෝධතා දැක්වීම නිසා ඒ වගේම ආණ්ඩු පක්ෂේ ආණ්ඩු ඇතුළෙම පක්ෂවලට සිද්ධ වුණා අර කියපු පිටින් ආපු බලපෑමත් එක්ක මේ පනත තියෙන හානිදායක තත්ත්වය ඇතුළේ කතා කරා. මේ දෙකේම එකතුවක් විදිහට දැන් මේ පනත පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තියෙනවා. නමුත් එහෙමම තියෙනවා. මේකේ ඊළඟ ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සම්පූර්ණම බැහැරව තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත්. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක මණ්ඩලයක් ඉන්නෝ. ඒ මණ්ඩලේ 9 දෙනෙක් ඉන්නෝ සමාජිකයෝ 9න් 7ක්ම හමුදාවයි. එතකොට අධ්‍යාපනය මිලිටරිකරණයකට ලක් කිරීමක් මේ හරහා සිද්ධ වෙනවා. ත්‍රිවිධ හමුදාවයට අධ්‍යාපනය දිය යුතුයි. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි අධ්‍යාපනය හමුදාවට බාර දෙන්න ඕනේ නැහැ. මේක නිදහස් ස්වාධීන එකක්. ඒ නිසා මෙතන සිද්ධ වෙන මේ බරපතල හානිදායක තත්ත්වයට අද වෙනකොට දන්ත වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විරුද්ධ වෙලා තියෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද බොහොම පැහැදිලිව තමන්ගේ පක්ෂයේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. තවත් ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පක්ෂ මේකට විරෝධය දක්වලා තියෙනවා. ඒ ඔක්කොම කාලකන්ණි කේලිය රමුක්කැල්ල කියන විදිහට මේ පනත මෙච්චරම් හානිදායක නිසා ඒකට විරුද්ධ වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරුද්ධ වෙලා තියෙනවා. ගුරුවරු විරුද්ධ වෙනවා. ශිෂ්‍යෝ මේකේ තියෙන හානිදායක තත්ත්වයක් මතු කරලා තියෙනවා. ඒ ඔක්කොම කාලකන්ණි. ඒත් ඒ වගේ කාලකන්ණි වචන පාවිච්චි කරන්න තරම් ආණ්ඩුවේ ඇමතිවරු නිහින තත්ත්වයට වැටුනේ ඇත්තටම කියනවා නම් එක්කෝ මේ පනත ගැන හාංකවිසියක්වත් දන්නේ නැහැ. එහෙම නැත්තම් ජීවිතේට ඉස්කෝලේට අඩියක් තියලා නැහැ. ඉතින් මේවැනි තත්ත්වයක් නිසා තමයි මේ අධ්‍යාපනය අද මේ විනාශකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් සටන් කරන්න වෙන මොකක්වත් නිසා නෙමෙයි. Tamanta මොකක්වත් ලබා ගන්න නෙමෙයි. ඒ ගුරුවරු ශිෂ්‍යෝ අද මේ කඳවුරු වලට ගාල් වෙලා ඉන්නේ මොකද්ද වැරද්ද? ඔවුන් කරපු වැරද්ද මොකද්ද? රකම් කළාද? මහජන දෙපළ කොල්ල කාලාද? නැහැ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අනාගත පරම්පරාවේ දූ දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදිනවා.